හේලෝවල ස්ටෝරි ලයින් එක අරගෙන වීඩියෝ සීරීස් එකේ තවත් එක පරිච්ඡේදයක් අරගෙන තමයි මම ආවේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා හේලෝ 5 ගාඩියන්ස් කියන ගේම් එකේ කතාව ගැන. වීඩියෝ එකට යන්න කලින් විශේෂ කාරණා කීපයක් තියෙනවා කියන්න. ඒක තමයි මේ ගේම් එක මම ප්ලේ කරලා නැහැ. මොකද මේක PC වලට රිලීස් වුණ ගේම් එකක් නෙවෙයි. මේක Xbox සඳහා පමණයි රිලීස් වුනේ. ඒ නිසා මේකේ සම්පූර්ණ ගේම් ප්ලේ එකක් මට බලන්න සිද්ධ වුණා. නොතේරෙන තැන් ටික කියවලා බලන්න සිද්ධ වුණා. එහෙම තමයි මේ වීඩියෝ එකේ කතාව මම අරගෙන එන්නේ. ඒ නිසා මේක ප්ලේ කරපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේකේ වර්ධින තැනක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒක ගොඩක් වැදගත් දෙයක් විදිහට තමයි මම සලකන්නේ. ඒ වගේම මේ Halo 4 සහ Halo 5 වල කතා වෙන්නේ උනේ මේ Halo series එක තවත් සංකීර්ණ වුණ එක. ඒකෙන් මේ Halo universe එකට අලුත් කරුණු දවසින් දවස එකතු කරමින් මේක තවත් පුළුල් කරන්න උන් කටයුතු කරා. ඒ නිසා මට පුළුවන් උපරිම සරල විදිහට තමයි මේ කතාව අරගෙන ඉන්නේ. කලින් හැමදාමත් වගේ කමෙන්ට් සෙක්ෂන් එක හැමෝටම විවෘතයි. මේකේ තවත් ඕනම පැහැදිලි කිරීමක් කරන්න පහල කමෙන්ට් සෙක්ෂන් එක යූස් කරන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ video series එකේ අද අපි අරන් යන්නේ 7 වෙනි episode එක. මීට කලින් කරපු episode 6 බලපු නැති කට්ටිය මේ උඩ පෙන් link එකේ ගිහලා 6 බලන්නත් පුළුවන්. එහෙනම් අපි යමු මේ Halo franchise එකේ කතාව අරගෙන video series එකේ 7 වෙනි episode එක බලන්න. You have the firepower to get us in there. Halo 5 Guardians වල කතාවට පදනම් වෙන්නේ 2558 අවුරුද්ද ඩයිඩැක්ගේ මරණයත් කෝටානාගේ ජීවිත කැපකිරීමත් සිදුවෙලා මාස 8කට පස්සේ සිදුවන සිදුවීමක් වටා තමයි මේක ගෙතිලා තියෙන්නේ. මේ වෙද්දි මිනිස් වර්ගයා සහ කවනට්ලා ඉතා සහයෝගයෙන් තමන්ගේ පාලන ප්‍රදේශයන් වල වැඩ කටයුතු කරගෙන ගියා. නමුත් මීට පෙර ආතුව මාස්ටර් චීෆ් ගොඩ බැසපු රෙක්ට්‍රියම් වල හිටපු කැරලිකාර කවනට් නායකයා වන ජුල් මඩා මා තවදුරටත් මේ දෙපාර්ශවයේම අතර ගැටුම් ඇති කරගත් අතර ඔහු මේ වෙන විට කම්චත්කා නම් ග්‍රහලෝකයේ තමන්ගේ බලය පතුරවාගෙන හිටියා. මේ නිසාත් ඉදිරියේදී එල්ලවිය හැකි වෙනත් සතුරු ප්‍රහාරයන් නිසාත් UNSC එක විසින් තමන්ගේ ස්පාටන් සෙබළු සීරුවෙන් තබලා තිබුණා. මේ වෙද්දි ප්‍රධාන ස්පාටන් සොල්දාදු කණ්ඩායම් දෙකක් තමයි UNSC හි කැපී පෙනෙන සටන් කණ්ඩායම් බවට පත් උනේ. ඒ තමයි බ්ලූ කණ්ඩායම සහ ඔරයිසිස් කණ්ඩායම. මේන් බ්ලූ කණ්ඩායම සමන්විත වුණේ ඩොක්ටර් කැතරින්ගේ ආරම්භක ව්‍යාපෘතිය වූ ස්පාටන් 2 සෙබළුන්ගෙන්. මාස්ටර් චීෆ් තමයි එහි මෙහෙයවන්නා බවට පත් උනේ. ආයුධ රහිත සටන්වල ප්‍රවීණයෙකු ලුතිනන් ෆ්‍රෙඩ් ඩ්‍රික් ස්නයිපර් සෙබලියකු ලින්ඩා සහ වේගවත් ප්‍රහාරිකාවක වන සාමාන්‍ය සෙබල කෙලී තමයි බ්ලූ කණ්ඩායමේ අනිකුත් සමාජිකවන් බවට පත් වුණේ. ස්පාටන් 4 සෙබලුන්ගෙන් සමන්විත වුණ ඔරයිසිස් කණ්ඩායමේ නායකයා වුණේ ජේම්සන් ලොක්. ඔහු මීට පෙර ONI හි රහසිගත මෙහෙයුම් නිලධාරියෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. යුද ඉංජිනේරුවරියක වූ හොලි තනාකා, කවනල්ලගේ භාෂා පිළිබඳව හසල දැනුමක් තිබූ ඔලිම්පියා වේල් සහ මීට පෙර ODST සෙබලෙක් ලෙස ක්‍රියාන්විතවලට සහභාගී වුණ එඩ්වර්ඩ් බක් තමයි ඔරයිසිස් හි අනිකුත් සමාජිකයන් බවට පත් වුණේ. මේ වනකොට UNSC හි ප්‍රධාන මෙහෙයුම් මන දෙන්න බවට පත් වෙලා හිටියේ මීට පෙර UNSC ඉන්ෆිනිටි යානාවේ නියමුවරයා වුණ කපිතාන් තෝමස් ලැස්කි. ඔහුත් සමග මේකේ වැඩ කරපු කමාන්ඩර් සාරා පාම ස්පාටන් 4 කණ්ඩායම අනදෙන නිලධාරිනිය බවට පත් වෙලා හිටියා. මේ අතර තමයි මහාචාර්ය කැතරින්ගෙන් පණිවිඩයක් UNSC එකට ලැබෙන්නේ. එින් කියවුනේ ඉදිරියේදී ඇතිවිය හැකි උවදුරු කිහිපයක් ගැන තොරතුරු ඇය විසින් දන්නා බව. ඒ නිසා UNSC එක තීරණය කරනවා ඇය ජීවත්ව සිටින ප්‍රදේශය සොයාගෙන ඇයව නැවත UNSC මූලස්ථානයට රැගෙන එන්න ඒ බාර දෙන්නේ ඔරයිසිස් කණ්ඩායමට. ඔරයිසිස් කණ්ඩායම ඇගෙන් ලැබෙන පණිවිඩ වලට අනුව ගිහින් ගොඩ බහින්නේ ජුල් මඩාමා අතින් පාලනය වන කම්චත්කාවලට. එහිදී ඔවුන්ට මහාචාර්ය කැතරින්ව සොයා ගන්නට පුළුවන් වෙනවා. ඇය කියන විදිහට කලින් එකට වැඩ කරපු ප්‍රොමීතියන්ස් සහ කවනන්ලා එකිනෙකාට එරෙහිව සටන් කරන්න පටන් අරගෙන තියෙනවා. නමුත් ඒට හේතුව හරියට පැහැදිලි නැහැ. ඒ වගේම ඩොක්ටර් කැතරින් මෙහිදී හෙලි කරනවා ඉදිරියේදී පෘථුවිය සහ අනිකුත් මානව ග්‍රහලෝක ඉලක්ක කරගෙන විශාල ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බව. ඊටත් අමතරව මේ ජුල් මඩාමා ගේ කමනන්ට් හමුදාව සහ ප්‍රොමීතියන්ස්ලට වඩා දරුණු තර්ජනයක් ඉදිරියේදී ඇතිවන බව. ඉතින් මේ සියලුම තොරතුරු දීර්ඝ වශයෙන් දැනගන්න නම් ඩොක්ටර් කැතරින්ව නැවත UNSC එක වෙත රැගෙන යා යුතුයි. නමුත් ඒට එරෙහිවන්නේ ජුල් මඩාමා ඇතුළු කැරලිකාර කමනන්ට් කණ්ඩායම ඔරයිසිස් ටීම් එකේ ප්‍රහාර හමුවේ ඔවුන් විනාශ වෙන අතර ඩොක්ටර් කැතරින්ද රැගෙන ආපසු එන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. කම්චත්කා ග්‍රහලෝකයේ මේ සිදුවීම සිදුවන අතරේ මාස්ටර් චීෆ් තමන්ගේ බ්ලූ කණ්ඩායමත් එක්ක තවත් මෙහෙයුමක නිරත වෙලා ඉන්නවා. ඒ තමයි ආජන්ට් මූන් නම් ග්‍රහලෝකයේ තුල පිහිටවා තිබූ ONI හි
පර්යේෂණ මධ්‍යස්ථානයක් කැරලිකාර කවන්න ලගින් මුදා ගැනීමට දියත් කළ මෙහෙයුම. මේ මෙහෙයුම අතර මාස් චීෆ්ට ගුප්ත සහගත දෙයක් දැක ගන්නට ලැබෙනවා. ඒ තමයි මීට මාස 8කට පෙර මිය ගිය කෝටානා. විශාල දීප්තිමත් යම්කිසි වස්තුවක් ඉදිරියෙන් සිටින කෝටානාගේ ඡායාවක් තමයි මාස් චීෆ්ට දැක ගන්න ලැබෙන්නේ. ඔහු එය සලකන්නේ ඇය ඔහුට එව් උදව් ඉල්ලීමේ පණිවිඩයක් ලෙස. ඒ නිසාවෙන් මාස් චීෆ් තීරණය කරනවා ඇයට උදව් කරන්න යන්න. නමුත් මේ වෙලාවේ ආජන්ට් මූන් වෙත දැඩි කවනන් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ නිසා එය අතහැර නැවත UNSC ඉන්ෆිනිටි වෙත එන ලෙස එහි අණදෙන නිලධාරී ලැස්කි ඔවුන්ට අණ කරනවා. නමුත් මාස්ටර් චීෆ් එයට එකගවන්නේ නැහැ. ඔහු තීරණය කරනවා UNSC එකේ අණට පිටුපා කෝටානාව සොයාගෙන මෙරීඩියම් නම් ග්‍රහලෝකය වෙත යන්න. මේ නිසා තදබල ලෙස කෝපයට පත්වෙන කැප්ටන් තෝමස් ලැස්කි විසින් මාස්ටර් චීෆ් ඇතුළු බ්ලූ කණ්ඩායම සටනේදී නීති විරෝධී ලෙස සේවය හැරගිය සෙබළුන් බවට නම් කරනවා. නමුත් මෙහිදී ඩොක්ටර් කැතරින් තවත් භයානක යමක් හෙළි කරනවා. ඒ තමයි යම් කිසිවෙක් විසින් ෆෝරන තාක්ෂණය යොදාගෙන කෝටානාට නැවත පණ ලබා දිය හැකි බවත්, එය එසේ සිදුවී ඇත්නම් එය ඉතා භයානක අවසානයක් කරා මනුෂ්‍ය වර්ගයා මෙහෙයවනු ඇති බවත්. මොකද කෝටානා නිර්මාණය කිරීමට ෆෝරන තාක්ෂණය යොදාගෙන තියෙන බව ඩොක්ටර් කැතරින් දන්නවා. ඒ නිසා ෆෝරනර්ස්ලට ලේසියෙන්ම පුළුවන් ඒ තාක්ෂණය මෙහෙවන්න. එහෙම වුණත් කෝටානාගේ මනසට ඇතුළු කරන්න පුළුවන් ඇය විසින් මේ ලෝකයේම පාලනය කළ යුතු බව, ඒ වගේ මේ සඳහා මාස්ටර් චීෆ්ගේ සහාය ලබා ගන්න කෝටානා තීරණය කරොත් මේ ගැටලුව තවත් දුරදිග යනවා. ඩොක්ටර් කැතරින් විශ්වාස කරනවා ඒ විදිහේ දෙයක් මේ වෙනකොටත් සිදුවී ඇති බව. මේ සියලු දෙනාම දැඩි කම්පනයට පත් වෙනවා. මේ සියලු කරුණු සලකලා බලලා කැප්ටන් ලැස්කි තීරණය කරනවා බ්ලූ කණ්ඩායම පිටුපස ඔසයිරස් කණ්ඩායම යවන්න. එහෙම ගින් බ්ලූ ටීම් එකව අල්ලාගෙන එන ලෙසට ඔසයිරස් නායකයා වන ජේම්සන් ලොක්ට අණ කරන්න කැප්ටන් ලැස්කි කටයුතු කරනවා. ඉතින් ඒ මෙහෙයුම සඳහා මෙරීඩියන් ග්‍රහලෝකයට ගොඩබසින ඔසයිරස් කණ්ඩායමට මුලින්ම හමු වෙන්නේ ස්ලෝන් නම් තවත් කෘතිම බුද්ධියක්. එය නිර්මාණය කරලා තියෙන්නේ මෙරීඩියන් ග්‍රහලෝකය තුළ නිර්මාණය කර තිබූ මිනිස් ජනාවාසයක් ආරක්ෂා කිරීම සඳහා. මේ විදිහේ කෘතිම බුද්ධීන් ගණනාවක් මුළු ශීරපතේ පුරාම විහිදිලා ඉන්නවා. ඒ වගේ මේවා දැන් තමන්ගේ වසර 7ක ආයු කාලය අවසන් කරලා මිය යෑමේ මට්ටමට ළඟා වෙලා ඉන්නවා. මෙතනින් තමයි UNSC එකට මෙහි ඇති භයානකකම වැටහෙන්නේ. මොකද ෆෝරනර්ස්ට පුළුවන් මේ සියලුම මිය යෑමින් සිටින කෘතිම බුද්ධීන් තමන්ගේ පාලනයට නතු කරගෙන නැවත ජීවය ලබා දෙන්න. එහෙම වුණොත් ඔවුන් ඉතා පහසුවෙන් මනුෂ්‍ය වර්ගය ඇතුළු සියලුම ජීවීන්ට පහර දීලා මුළු ශීරපතේම තමන්ගේ අනසකට නතු කර ගැනීමේ අවදානමක් ඇති බවට UNSC එකට තේරුම් යනවා. ඒ වගේම ඩොක්ටර් කැතරින් විසින් මේ සනාථ කරන්නේ තත්ත්වයේ දරුණු බව ගැන පැහැදිලි වැටහීමක් ඇති කර දෙමින්. ඉතින් මේ සිදුවීමෙන් පසුව තවත් වේගවත්ව තමන්ගේ මෙහෙයුම් ඉදිරියට අරගෙන ගිහින් මේ බව බ්ලූ කණ්ඩායමට දැනුම් දෙන්න ඔසයිරස් කණ්ඩායමට අණ ලැබෙනවා. ඒ සඳහා මෙරීඩියන්හි තවත් අභ්‍යන්තරයට ගමන් කරන ඔසයිරස් ටීම් එකට ප්‍රොමීතියස් ලගේ කෘතිම බුද්ධියක් මුණ ගැහෙනවා. ඒ තමයි වෝර්ඩන් ඉටර්නල්. වෝර්ඩන් ඉටර්නල් කියන්නේ ප්‍රොමීතියස් ලා විසින් මේ ලෝකයේ පාලනය කිරීම සඳහා අනිකුත් කෘතිම බුද්ධීන් මෙහෙයවීම පවරා ඇති කෘතිම බුද්ධියකට. මේ වෙද්දි කෝටානා සිටින්නෙත් මේ වෝර්ඩන් ඉටර්නල්ගේ පාලනය යටතේ බව දැනගන්න ඔසයිරස් කණ්ඩායම සමත් වෙනවා. මෙහිදී වෝර්ඩන් ඉටර්නල් ඔසයිරස් කණ්ඩායමට පහර දුන්නත් තාවකාලිකව ඔහු පරාජය කරන්න ඔසයිරස් කණ්ඩායම සමත් වෙනවා. ඉතින් ඉන්පසු ඔවුන්ට මුණ ගැහෙනවා මාස්ටර් චීෆ් ප්‍රමුඛ බ්ලූ කණ්ඩායම. මෙහිදී ලොක් විසින් මාස්ටර් චීෆ්ට පවතින තත්ත්වය පැහැදිලි කරලා ඔහු නැවත UNSC ඉන්ෆිනිටි වෙත කැඳවාගෙන යන්න හැදුවත් ඔහු එයට එකඟ නොවී ලොක් සමග සටන් කරන්න පටන් ගන්නවා. මේ සටනෙන් පරාජයට පත්වෙන මාස්ටර් චීෆ්ට එතනින් පලා යන්න සිදු වෙනවා. මාස්ටර් චීෆ් විසින් ඔවුන්ගේ බ්ලූ කණ්ඩායමත් සමග මෙරීඩියන් වෙතින් ඉවතට ගමන් කරනවා. මෙතනදී තමයි ඔරයිසිස් කණ්ඩායම මගින් මුල්ම වරට ගාඩියන් යානාවක් දැකගන්නේ. ගාඩියන් කියන්නේ අතීතයේදී ෆෝරනර්ස්ලා තමන්ගේ ඉහළම තාක්ෂණය යොදා නිර්මාණය කරපු බහුකාර්ය යන්ත්‍රයක්. මේවාට අධික යුද බලයක් ලබා දීලා තිබුණ නිසා අති ප්‍රබල ප්‍රහාර එල්ල කර හැකි යානාවන් විදියට හැඳින්විය හැකි. ෆෝරනර්ස්ලා විසින් මේ ගාඩියන්ස් නිර්මාණය කරන්නේ ශීරපතේ තැන් තැන්වල පිහිටුවා විශාල ප්‍රදේශයක ආරක්ෂාව එකවර තහවුරු කිරීම සඳහායි. ඉතින් ෆෝරනර්ස්ලා විසින් මෙරීඩියන් ග්‍රහලෝකයේ මත නිර්මාණය කරන ගාඩියන් තමයි මේ විදියට ඔසයිරස් කණ්ඩායමට හමුවන්නේ. මේ ගාඩියන් විසින් මේ අවස්ථාවේදී පෝර්ටල් එකක් නිර්මාණය කරලා එයින් පලා යනවා. ඒ පෝර්ටල් එක හරහාම මාස්ටර් චීෆ් රැගත් යානාවද මෙරීඩියන් වෙතින් ඉවතට ගමන් කරනවා. ඒ පෝර්ටල් එක හරහා ඔවුන් අරගෙන යන්නේ ෆෝරනර්ස්ලාගේ ජෙනෙසිස් ග්‍රහලෝකයට. එහිදී ඔවුන්ට මුලින්ම මුණ ගැහෙන්නේ වෝර්ඩන් ඉටර්නල්ව. නමුත් ඔහුට පහර දීලා පරාජය කරන්න බ්ලූ කණ්ඩායම සමත් වෙනවා. මෙන්න මෙතනදී මුල්ම වරට කෝටානා විසින් මාස්ටර් චීෆ්ව ඍජුවම සම්බන්ධ කරගන්නවා. කෝටානා කියන්නේ මීට මාස 8කට පෙර තමන් විනාශ වුණා තමන්ගේ මුල් කේතය සොයාගත් ෆෝරනර්ස්ලා විසින් ඔවුන්ගේ තාක්ෂණය යොදාගෙන තමන්ව ප්‍රතිනිර්මාණය කළ බවයි. කෝටානා සිටින තැන හරියටම මාස්ටර් චීෆ්ට කියන ඇය එහි එන ලෙසට බ්ලූ කණ්ඩායමට ආරාධනා කරනවා. මේ අතර මෙරීඩියන් හිදී දිවි බේරාගත් ඔසයිරස් කණ්ඩායම නැවතත් UNSC ඉන්ෆිනිටි වෙතට පැමිණෙනවා. මේදී ඔවුන්ගේ උදව්වට එන්නේ UNSC ඉන්ෆිනිටි හි කෘතිම බුද්ධිය වන රෝලන්ඩ්. රෝලන්ඩ් විසින් පැහැදිලි කරන්නේ ෆෝරනර්ස්ලා නිර්මාණය කරපු තවත් ගාඩියන් කෙනෙක් එඩිල්ලාගේ මුළු ග්‍රහලෝකයේ වන සැන්හිලියෝස් වල සිටින බව. ඒ නිසා ඒ උපයෝගී කරගෙන මාස්ටර් චීෆ්ගේ ගමනාන්තය සොයාගත හැකි වනු ඇති බවට රෝලන්ඩ් උපකල්පනය කරනවා. මේ බව UNSC ඉන්ෆිනිටි කණ්ඩායමට පැවසුවාම ඔවුන් තීරණය කරනවා සැන්හිලියෝස් වෙත ගමන් කිරීමට. සැන්හිලියෝස් වලට ගොඩබසින ඔසයිරිස් වලට එහෙදී
අතර ගැටලුවකට මුහුණ පානට සිදු වෙනවා. ඒ තමයි ඒ වෙදි සැන්හිලියෝස් වල ඇති වෙලා තිබුණු සිවිල් යුද්ධය. මේ වෙනකොට සැන්හිලියෝස් පාලනය කරපු ආබිටර්ට එරෙහිව චුල් මඩාමාගේ ඉතිරි වෙලා හිටපු සෙබළු එකතු වෙලා යුද්ධයක් ආරම්භ කරලා තිබුණා. එහිදී ආබිටර්ට උදව් කරන ඔසයිරස් කණ්ඩායම සහ UNSC ඉන්ෆිනිටි කණ්ඩායම සැන්හිලියෝස් බලය නැවතත් ආබිටර්ට අයිති කරලා දෙනවා. ඊට පස්සේ ඔහුගේත් උදව් ඇතිව සැන්හිලියෝස් ඇති ගාඩියන් යානාවට ගොඩවන්නට ඔසයිරස් කණ්ඩායම සමත් වෙන්නේ. ඒ ගාඩියන් යානාව සැන්හිලියෝස් වෙතින් ඉවතට යන්නට සැරසෙන මොහොතේදීමයි. ඉතින් මේ කණ්ඩායම ගිහින් ගොඩ බහිනවා ජෙනෙසිස් වලට. ජෙනෙසිස් වලදී මොවුන්ට හමු වෙනවා ජෙනෙසිස් වල ආරක්ෂාව සඳහා ෆොරනස්ලා විසින් නිර්මාණය කරපු 031 එක්සියුබරන්ට් විට්නස් කියන කෘතිම බුද්ධි රොබෝව. මේ කෘතිම බුද්ධි ඔසයිරස් කණ්ඩායම සමග එකතු වෙන්නේ කෝටානා ප්‍රමුඛ ෆොරනස්ලාගේ බලය බිඳ දැමීමේ අරමුණෙන්. මේ 031 එක්සියුබරන්ට් විට්නස් සහයත් ඇතිව ජෙනෙසිස් ග්‍රහලවට ගොඩ බසින බ්ලූ කණ්ඩායම සොයා ගන්න ඔසයිරස් කණ්ඩායමට හැකියාව ලැබෙනවා. එහිදී 031 එක්සියුබරන්ට් විට්නස් මගින් මාස්ටර් චීෆ් ඇතුළු බ්ලූ කණ්ඩායමට කෝටානාගේ සැලසුම පැහැදිලි කළා දෙනවා. ඒට අනුව කෝටානාගේ උත්සාහය වන්නේ සියලුම ගාඩියන්ස්ලාගේ පාලනය තමන්ගේ යටතර ගැනීම. ඊට පස්සේ ගාඩියන්ස්ලා පාවිච්චි කරලා මුළු ශීරපතේම අල්ලාගෙන අනිකුත් කෘතිම බුද්ධීන් සමග එකතු වෙලා ඒ පාලනය කිරීමට කෝටානා සැලසෙන බවට 031 එක්සියුබරන්ට් විට්නස් පැහැදිලි කරලා දෙනවා. ඉතින් මෙහිදී මාස්ටර් චීෆ් මේ සිද්ධිය තීරුම් ගන්නවා. ඒ නිසා වෙන්න ඕ ඔසයිරස් කණ්ඩායමට කියන්නේ ඔහු කෙසේ හෝ කෝටානාව හමුවීමේ සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ කරන බව. ඉතින් බ්ලූ කණ්ඩායම මේ සඳහා පිටත් වෙලා ගියත් නැවතත් ඔවුන්ට වෝර්ඩන් ඉටර්නල් ප්‍රමුඛ ප්‍රොමීතියන්ස්ලාගේ ප්‍රබල ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතනදී වෝර්ඩන් අතින් මාස්ටර් චීෆ් ඇතුළු කණ්ඩායම මිය යන්නට ඔන්න මෙන්න තියෙද්දී කෝටානා විසින් වෝර්ඩන් ඇතුළු ප්‍රොමීතියන්ස් පිරිස නිෂ්ක්‍රිය කරන්නේ මාස්ටර් චීෆ්ගේ ජීවිතය බේරා ගනිමින්. ඒ කියන්නේ ඇත්තටම කෝටානා විසින් තමයි මේ වෙනතුරු වෝර්ඩන් ඉටර්නල් සහ අනිකුත් ප්‍රොමීතියන්ස්ලා පාලනය කරලා තියෙන්නේ. ඇයි මාස්ටර් චීෆ්ගේ පැමිණීම ප්‍රමාද කරලා තියෙන්නේ ගාඩියන්ස්ලා සියල්ල සම්බන්ධීකරණය කරන තුරු. ඉතින් මෙතනදී කෝටානා විසින් මාස්ටර් චීෆ්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඊට අමතරව ඇය විසින් තමන්ගේ ඉලක්කය සපුරාගත් බවත් මාස්ටර් චීෆ්ට දැනුම් දෙනවා. ඉන්පසු ඇය විසින් ෆොරනස්ලා නිර්මාණය කරපු ක්‍රිප්ටම් නම් තාක්ෂණික අගුලක් යොදාගෙන මාස්ටර් චීෆ් ඇතුළු බ්ලූ කණ්ඩායම සිරගත කරන්න ක්‍රියා කරනවා. මේ වෙද්දි කෝටානා කියපු විදිහටම ඇගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. සියලුම ගාඩියන්ස්ලා ඇගේ පාලනයට අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න ඇය කටයුතු කරනවා. ඒ වගේම ඇගේ අනුදැනුම යටතේ ශීරපතේ පුරා විසිරී සිටින බොහෝ කෘතිම බුද්ධීන් ඇගේ සහයට ගාඩියන්ස්ලා එකතු වෙනවා. කෝටානා විසින් මේ සියලුම ගාඩියන්ස්ලා සහ කෘතිම බුද්ධීන් මුළු විශ්වය පුරාම බලය අල්ලා ගැනීමට පිටත් කර හරිනවා. ඒ අතර තමයි 031 එක්සියුබරන්ට් ෆිට්නස් කෘතිම බුද්ධියේ ආධාරයෙන් ඔසයිරස් කණ්ඩායම විසින් බ්ලූ කණ්ඩායම සිරගත කරලා හිටපු ක්‍රිප්ටම් හි කේතේ සොයාගෙන ඒ විවෘත කරන්නේ. දැඩි ප්‍රතිරෝධයක් මැද්දේ වුණත් මේ කණ්ඩායම් දෙකම ජෙනෙසිස් වෙතින් පලා යන්නට සමත් වෙනවා. නමුත් මේ වෙද්දී කෝටානා තමන්ගේ ප්‍රහාරය ආරම්භ කරලා අවසන්. ඇය විසින් මුලින්ම පහර දෙන්නේ UNSC එකට. UNSC එක තාක්ෂණිකව අඩපණ කරන ඇය ප්‍රමුඛ ගාඩියන්ස්ලා ශීරපදේ පුරා විසිරී ඇති UNSC මධ්‍යස්ථාන එකින් එක අත්පත් කරගන්න සමත් වෙනවා. නමුත් මෙයින් බේරෙන්න එකම එක යානාවක් සමත් වෙනවා. ඒ තමයි UNSC ඉන්ෆිනිටි යානාව. ඒ අවකාශයේ තැනින් තැන නිර්මාණය කරන පෝර්ටල් සරහා ඉක්මනින්ම පැන ගන්නට සමත් වෙනවා. මුළු ශීරපතේම කෝටානා විසින් මෙහෙවන ගාඩියන්ස්ලාගේ අනසකට නතු වෙද්දී ඔසයිරස් කණ්ඩායම, බ්ලූ කණ්ඩායම සහ ඩොක්ටර් කැතරින් ශැන්හිලියෝස් වලට එකතු වෙනවා. ඔවුන් සමගෙහි නායකයා ආබිටර් නැවතත් සම්බන්ධ වෙනවා. මේ ප්‍රධාන කණ්ඩායම් හතර ඉදිරියේදී එළඹෙන අසීරු කාලයට මුහුණ දීම සඳහා තමන්ගේ ආරක්ෂාව තර කර ගන්නවා. හෙට දිනේදී එළඹෙන සටන විජයග්‍රාහීව අවසන් කිරීමට එකිනෙකාට අවංකව සටන් කරන බවට මේ පාර්ශවකරුවන් හතර දෙනාම පොරොන්දු වෙනවා. එහෙනම් ලබන සතියේ මේ වීඩියෝ සීරීස් එකේ 8 සහ අන්තිම වීඩියෝ එක අරගෙන ඉන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් එක්කත් එකතු වෙන්න Planet 61 එක දිගින් දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි දැනට ගිහිල්ලා එන්නම්. නැවතත් ඉක්මනින්ම හමු වෙමු. Happy gaming. ජය ජය වේවා.